මැලිබන් මිල්කෝ ෆුල් ක්‍රීම් සුපිරි මිල රුපියල් 940යි. වෙනස්කමකට නොසලකා හැරීමකට ලක්විච්ච ප්‍රජා කණ්ඩායමක් වෙනින් පාර්ලිමේන්තුව තුල ව්‍යවස්ථාදායකය තුල හඬක් නගන්න ඔවුන්ගේ අයිතිවාසිකම් උරුම කර දෙන්න ඔවුන්ට සුබසාධන සහ සමාජ බල ගැන්වීම ලබා දීමට ජාතික ජනබලය වෙනුවෙන් ලැබිච්ච හොඳ අවස්ථාවක් මේක. මීට කලින් තිබුණේ විරුද්ධ වෙන අයගෙන් පලිගන්න දේශපාලනයක්. ඉතින් පලිගැනීමේ දේශපාලනයට ගොදුරු වෙච්ච අය අපි හුඟක්. ඒ නිසාම අපි බලාපොරොත්තු වෙනවා විරුද්ධව ඡන්දෙ ඉල්ලන අයගේ ආදරේ ගෞරවය දිනාගත්ත රාජ්‍ය දේපල කිසිවක් මේ මැතිවරණයට භාවිතා කරන්න නැතුව ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් පවත්වන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් වැටුප පක්ෂයට පරිත්‍යාග කරගෙන අනිවාර්යෙන් සිල්දනා කිසිම මරණ ඒ ප්‍රතිපත්ති අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ හිටියත් අපි ඉෂ්ට කරනවා වරප්‍රසාද වරදානවලට දේශපාලන කරන දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි. රට හදන්න නම් ඔක්කොම දෙනා එන්නේ කවුරු හරි කියනවා නම් මේ එක පක්ෂයකට විතරයි වැඩිපුර මන්ත්‍රී දොර සංඛ්‍යාවක් ඕනේ රට හදන්න පුළුවන් එතකොටයි කියලා. ඒ දේශපාලනේ අවශ්‍ය නැහැ රටට. දැන් ඕනේ වෙනසක්. වෙනස නම් අපි ඔක්කොම එකතුලා මේ රට හදමු. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ අපි කොහෙන්ද මේ දේශපාලන ගමන පටන් අරගෙන වෙනස කරන්න ඕනේ කියලා. ඉතින් මං හිතනවා දැක්මක් ඇතුව අපි විශ්වාස කරනවා රට මැද්දට නැවත මේ රාජධානිය එන්න ඕනේ. වෙනසක් මේ රට අවශ්‍යයි. වෙනස පටන් ගන්න ඕනේ බිමෙන්. පාර්ලිමේන්තුවට දැකීම් බහුල උදවියගේ යෑමක් අවශ්‍යයි. අපිට සහාය දෙන උදවියට නියෝජනයක් අවශ්‍යයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා අපි මේ තරඟයෙන් පැන යන්නේවත් ජනතාවට යම් අසාධාරණයක් වෙනවා නම් ගන්න තීන්දුව තීරණ රටට අහිතකර නම් එවැනි අවස්ථාවලදී සැබෑ ජනතා නියෝජනයක් හැටියට අපේ ඒ කාර්යභාරය ඉටු කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ජනතාවට විශ්වාස කළ හැකි, ජනතාවට අලුත් අත්දැකීමක් එකතු කළ හැකි, ඉතාමත් හොඳ අපේක්ෂක කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ජනතාවගේ අතේ තමයි තිබෙන්නේ ඒ ප්‍රමාණය කොතරම්ද කියන එක. ඉතින් අපි ඉතාමත් හොඳ ප්‍රමාණය විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ පාර්ලිමේන්තුවේ ගුණාත්මක පාර්ලිමේන්තුවකුත් ඕන. ඉතින් ඒ ප්‍රමාණය වගේම ගුණයෙන් ඉහළ පාර්ලිමේන්තුවක් ආණ්ඩු පක්ෂයක් නිර්මාණය කරන්න අපි සූදානම් ඉන්නවා. දේශපාලන සංස්කෘතිය නිවැරදි කිරීමේ ප්‍රශ්නේදී වරප්‍රසාද වරදාන මැතිවරණය අඩු කරන්න ඕනි කියන ප්‍රශ්නේදී අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. අපිත් එකපයින් ඒවට එකගයි. මේ මැතිවරණදී බෙදෙන්නේ නැහැ. ජනාධි මැතිවරණය අපි ජයග්‍රහණය බලාගෙන වැඩ කරා. හැබැයි අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්න තිබුණු අවස්ථාව මම කියනවා අහිමි කරා කියලා. ජනතාව දීපු ප්‍රතිචාරය නිසා මේගොල්ලන්ට අඩියක් පස්සට ගන්න වෙලා තියෙනවා. මේ නිහඬ බව එන්නේ නිකම්ම නිකන් ජනතාව ගැන හිතලා නෙමෙයි. ඒ නිසා මේ දූෂිත කල්ලිය නැවත එකතු වීම සඳහා, නැවත සංවිධානය වීම සඳහා කාලයක් ගන්නවා කියන එක අපිට පේන්න තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා දැන් මේ පරද්දපු එක අන්ත පරාජයක් දක්වා ගෙනියන්න අපි කටයුතු කරන්න ඕන. ලංකාවේ පළවෙනි වතාවට දේශපාලනයට එකතු වෙලා තියෙනවා අපි විශ්‍රාම ගත්තා කියලා. දේශපාලනේ විශ්‍රාම ගත්තායි නෑනේ. එක්කෝ ඉන්නවා එක්කෝ මැරුණම තමයි ඉවර වෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට පැහැදිලි වෙන්න මොකද්ද කියලා දිනන්න බෑ කියලා. ඒක තමයි ඇත්ත තත්ත්වය. විපක්ෂයක් හදන්න මේ මෙච්චර කාල ප්‍රබල පක්ෂ විපක්ෂයක් හදන්න කතා කරනවා කියන්නේම කුජිත වෙලා ඉවරයි. අපි හොඳ විපක්ෂයක් ඉල්ලන්නේ. අපේ විපක්ෂය අපි දක්ෂ නම් විපක්ෂයේ කාර්යභාරය අපි හරියට කරා නම් ජනතාව තීන්දුව කරાવી ඊළඟ වසර පහේදී කාටද මේ රටේ බලය දෙන්නේ කියලා. දක්ෂ මිනිසුන්ට ඡන්ද දෙන්න, බුද්ධිමත් මිනිසුන්ට ඡන්ද දෙන්න, දැක්මක් තියෙන නිර්මාණශීලී මිනිසුන්ට ඡන්ද දෙන්න. ජනාධිපතිතුමනි ගහපු එක කතරෙන් ලොකු පෙරලියක් වෙලා තියෙන බව තමයි පේන්නේ. අනිත් ඔය විපක්ෂයේ පොඩි පොඩි කණ්ඩායම් දැන් ඒගොල්ලෝ හදන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දුර කීපයක් තියාගන්න මිසක් වෙන බලාපොරොත්තු ඒගොල්ලන්ට නැහැ. ඉතින් අපි ඉන්නේ ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න ශක්තිමත්ම ස්ථාවරයක. ජනතාව අපිට ඒක ලබා දෙන බව විශ්වාසයි. මොකද මේ මහජන ජයග්‍රහණ ඊළඟ පියවර යන නම් ඒ ශක්තිමත් ආණ්ඩුව මහමැතිව නිර්මාණය කරගත යුතුම වෙනවා. මේ අයට පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂකම් නොමැති වුණාට දේශපාලන අධ්‍යක්ෂකම් තියෙනවා, වෘත්තීමේ අධ්‍යක්ෂකම් තියෙනවා, අවංකත්වයේ අධ්‍යක්ෂකම් තියෙනවා, රට වෙනුවෙන් හැංගීමෙන් කටයුතු කිරීමේ අධ්‍යක්ෂකම් තියෙනවා. මම හිතන්නේ ඒ ටික තමයි වැදගත් වෙන්නේ නැත්තේ.